Hi, welcome back to my YouTube channel. Onada punchi venas wadak karanne yanne ithin hamadaama uyenawa mangge on location videos balnawa godak dewal ogolo dakinne e wage dewal ithin ada chuti wenasak karanne kela hituwa ada DIY project ekak thamai karanne yanne habai meka mage kaambare mage room eke wall ekata ekenne mage andata udin gahana wall eke paint eka thama me mamme hadanna yanne ada mokada ma ogolan godak request karala thiyenawa mage home tour eka room tour eka ithin ita kali මගේ room එකේ අවසාන පාට් එක මෙවෙද්දි interior ඔක්කොම ඉවරයි. ඉතින් අවසාන පාට් එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් අද මම ඒකට මෙන්න මේ size 4x2 size එකේ canvas එකක්. මේක ටිකක් ලොකු canvas එකක්. මගේ උසටම වගේ තියෙනවා. මේ canvas එක තමයි අද paint එක කරන්නේ. ඉතින් මේ canvas එක ඊට අමතරව අපිට අවශ්‍ය කරන colors ටික තමයි ඕනි වෙන්නේ. Hair dryer එකක් ඕනි. ඉතින් මේ වගේ red කැලක් මම තියාගෙන ඉන්නවා. ඒ වගේම pan toothbrush එකක් තියාගෙන ඉන්නවා. මම colors විදිහට අරගෙන තියෙන්නේ මම ගොඩක් neutral colors වලට ආස හින්දා white එක මම අරගෙන තියෙනවා. ඒකම අනිත් colors ටික white එක mix කරලා හදාගෙන තියෙන්නේ. Pink color එක මේක තව පොඩ්ඩක් light කරගන්න ඕනි. ඒ වගේම green again teal color එක තමයි light ම light green එකක් teal color එක ඊට පස්සේ chocolate brown එක මම light කරලා තියෙනවා white එක mix කරලා ඒ වගේම dark gray color එක හදාගෙන තින්නෙත් black එක white mix කරලා එතකොට මේ colors ටිකෙන් තමයි මම ඔන්න අද වැඩේ කරන්න යන්නේ අපි බලමු කොහොමද කරන්න කියලා මේක හරිම easy වැඩක් ඉතින් අපි කරලා බලමු කොහොමද කරන්න කියලා හරි ඔන්න එහෙනම් canvas එක මම තියාගෙන තින්නේ මෙතනින් මේ විදිහට තමයි පටන් ගන්න යන්නේ මේ පැත්ත තමයි මගේ උඩ කොටස අර පැත්ත යට කොටස. ඉතින් මම මේ උඩ ලේයර් එකේ තමයි dark colors ටික shade වෙන්න දාන්නේ යට white තියෙන්නේ. මුලින්ම මම dark colors ටික මෙතන උඩින් shade වෙන්න දා ගන්නවා. ඒ වගේම white එක තමයි යට කොටසට එන්නේ. ඉතින් ඒ නිසා white color එකත් මුලින්ම මම ගා ගන්නවා. හරි අනම white paint එක ගාගත්තා මම white paint එක ඇත්තටම අතින් ගාගත්තේ හැබැයි ඉතුරු ටික මම කරන්න තියෙන්නේ මේ hair dryer එකත් එක්ක මම මුලින්ම මගේ dark ම color එක dark gray එක ඒක තමයි spread කරගන්නේ ඊට පස්සේ brown color එක green අන්තිමට pink දැන් මේ අතරටත් මම ආයෙ white color එක එකතු කරගන්න මම paints ටික දාගෙන තියෙන්නේ දැන් මේක hair dryer එකෙන් spread කරගන්න තියෙන්නේ board එක පුරාම ඒ board එක පුරා spread කරගන්න ගමනොත් මට අවශ්‍ය වුණොත් මම colors තනින් තනට add කරගන්නවා මොකද hair dryer එක on කරාට පස්සේ ඔයගලන්ට මං කියන දේවල් ඇහෙන එකක් නැහැ ඉතින් ඒ හින්දා වැඩේ බලාගෙන ඉන්න ඔයගලන්ටත් ඔයගොල්ලෝ මේක කරනවා නම් ඔයගොල්ලෝ කැමති විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්
ඔන්න දැන් ඔන්න අපේ වැඩේ ඉවරයි. මෙන්න මේ විදිහට තමයි ඔන්න වැඩේ ඇවිල්ලා තියෙන්නේ. මම පේන්නේ. හැබැයි මේක පැය කිහිපයක් වෙලෙන්න තියෙන ඕනේ. හොඳට වෙලනට පස්සේ තමයි මේකේ අවුට්පුට් එක තියෙන්නේ. ඒ වගේම හරිම තන මේක බිත්තිය හැංග කරාට පස්සේ තමයි මේකේ ලස්සන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ කලර් ෂේඩ්ස් ටික දාලා තියෙන්නේ මගේ රූම් එකට. ඉතින් මගේ රූම් එකේ හැංග කරාට පස්සේ ඔයගලන්ට පුළුවන් බලන්න කොයි විදිහද මේක තියෙන්නේ කියලා. හැබැයි මේක රූම් එකේ හැංග කරාට පස්සේ බලන්න වෙන්නේ මගේ රූම් 2 එකේදී. එහෙනම් අපි රූම් 2 එකේදී හම්බෙමු.